අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා මේසිංහ. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. මහබැංකු බැඳුම් කර සහ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පළමු දින විවාදයේ අවසන්. කසුන් පල්ලියේන හා අර්ජුන එලෝසියස් බලන්න ගියපු අයගේ නාමලේඛනය මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න කියලා මයිල්ලා හිටියා. මේ තොටමුල්ල කසල කන්ද පිළිබඳ විමර්ශන වාර්තාව ජනපතිට. කසල බැහැර කිරීම සඳහා 2015-2016 වසරවලදී බාහිර ආයතනවලට ගෙවූ මුදලේ අසාමාන්‍ය වැඩිවීමක්. LTT හිතවාදීන් ඉදිරියේ අයුතු හැසිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරක්ෂක උපදේශකගේ වැඩතානම්. ඡන්ද විමසීම ආසන්නයේ සිදුවන නීති විරෝධී ක්‍රියා. ආධාරයක්වත් දෙන්න බෑ, හාලටයක්වත් දෙන්න බෑ. ඒ වගේ අවස්ථාවක කිසිම ෆෝම් සෙට් එකක් පුරවන්න බෑ. දැන් අවධානය දවසේ පුවත වෙත. මහබැංකු බැඳුම් කර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව හා බරපතල වජ්ජා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. දැන් මැති සභය විශේෂාංගය. භාණ්ඩාකාර බැඳුම්කරය ගැන සාක්කි සටහන් කරලා තියෙනවා. උසාවියට ගිහින් තියෙනවා, නියෝග අරගෙන තියෙනවා. සමහර සැකකරුවන් දැන් අත්අඩංගුවේ ඉන්නවා. දෙවනි කොමිසම පිළිබඳ ඒ පියවර තාම අරගන්ට තියෙනවා. මොකද කීප දෙනෙක්ට මං හිතන 30 ගානකට විරුද්ධව තියෙනවා මේ සභාවෙත් සමාජිකයන් වන අයට. ඒ අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව තවත් යෝජනා තියෙනවා මේ සභාවට මං හිතන්නේ සලකන්ට. එකක් තමයි මහ බැංකුවත් ඊට අදාළ නීති කීපයක් සංශෝධනය කරන්න. ඒ වගේම මම ඊයේ ඉල්ලුවා නීති එතුමාගෙන් දැනට කෝප් වාර්තාව ගැන ගත්තේ පියවරත් මට ඒක ලැබුණා. මම ඔබතුමාට දැන් ඒකත් බාර දෙන්නම්. අපි පොඩි කාලේ ඔය තියෙන විවාද තිබෙනවා, මේ තහනම් වචනේ තිබෙනවා. ඒ තහනම් වචනේ ප්‍රකාශ නොකර වෙනත් කතා ගොඩක් කියනවා. ඉතින් මට දැන් දැක්කෙත් ඒ වගේ එකක්. යලාභහානිය, ඒ වට ගත යුතු ක්‍රියාමාර්ග, ඒ වගේ ප්‍රමාණ, ඒ වට වගකීම් පිළිබඳව යම් සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුවේ සිදුවිය යුතු තිබුණත් අගමැතිතුමා බොහොම ප්‍රවේසම් වුණා ඒ තහනම් වචනය පාවිච්චි කරනකොට යන්න. තුකුණා කියන්නේ දැනට perpetual treasury සමාගමේ බිලියන 12ක් අපි රඳා පවත්වාගෙන තියෙනවා. ඒ මුදල් තියෙනවා කියලා ඊයේ මහ බැංකු අධිපතිතුමත් මට කිව්වා. අද අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් කිසිසේත්ම අවංකභාවයේ ප්‍රකාශ නෙවෙයි. බිත්තියට හේතු වාට පසුව ආරක්ෂා වීම සඳහා කරන ලබන ප්‍රකාශ. ඉතා පැහැදිලිව මෙම ගනුදෙනුව සිදු වූ මොහොතේ සිට විෂය භාර අමාත්‍යවරයා හැටියට අග්‍රාමාත්‍යවරයා ඒ ආන්දෝලන තුඩු දුන්නාට පසුව පාර්ලිමේන්තුවට වගකීම් දෙවලස අග්‍රාමාත්‍යවරයා ඒ වගේම වංචා දූෂණ වලට එරෙහිව ජනවාරි මාසයේ 8 වෙනිදා ප්‍රතිඥා දීපු අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත හැසිරීම දූෂිතයාට දඬුවම් දීම හෝ දූෂණ එළිදරව් කිරීම වෙනුවට දූෂිතය ආරක්ෂා කිරීම සහ දූෂණය වසන් කිරීම දෙසට යොමු වී තිබුණා. ජනාධිපති කමිෂන් සභාව ඒකෙන් කියන මොකද්ද? අග්‍රාමාත්‍යවරයා, මහ බැංකුවේ අධිපතිවරයා සහ ඔවුන් විසින් දෙන ලද තොරතුරු මත මුළුමනින්ම විශ්වාසයෙන් නොතබිය යුතුද තිබයි කියන. ඒකෙන් කියන මොකද්ද? ඔවුන් ආරක්ෂා නොකළ යුතු තිබුණා. මේක අනිත් පැත්ත. ඒ නිසා මේ බැඳුම් කර කොමිෂන් සභාව වාර්තාව හමුවේ නිශ්චිත ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙසත් අග්‍රාමාත්‍යවරයාට එල්ල වී තිබෙන චෝදනා කිසිසේත්ම බැහැර නොකළ යුතු චෝදනා කියලා අපි විශ්වාස කරනවා. කසුම් පලියේනලා අර්ජුන එලෝසියස්ලා කොහෙන් යාවිද දන්නේ? ඊයේ දිනේ කසුන් පලියේන හා අර්ජුන එලෝසියස් බලන්න ගිය පොයගේ නාමලේඛනය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා මයිල්ලා හිටිනවා. එතකොට අපිට සාධාරණ සැකයක් පැන නගිනවා. නැවත මේ වංචා දූෂණයන්ට එරෙහිව තිබෙන විරෝධය යම් දේශපාලන රංගනයක ප්‍රතිකටක්ද මේකෙන් පෙන්වු කරන්නේ? දූෂණයට එරෙහි සටනද දූෂණය වෙමින් තිබෙනවා. පව් අපේ රටේ ජනතාව. මේක කවුරු හරි කියන්න යනවා නම් මෙතන හොරකමක් සිද්ධ වුණේ නැහැ කියලා ඒක සම්පූර්ණ අසත්‍යක්. මේ රටේ ඉතිහාසෙ වෙච්ච ලොකුම හොරකම කිව්වොත් ඒක නිවැරදි. තව කාරණා කියනවා අර්ජුන් මහේන්ද්‍රන් ගන්නෙ නැහැ කියලා. ඒත් ගන්න වෙනවා. එයාට රට ගිහිල්ලා හැංගිලා ඉන්න හම් වෙන්නේ නැහැ. මන්ත්‍රීවරයෙක් හැටියට පුද්ගලයෙක් හැටියට මට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන විශාල අර්බුදයක්. බැඳුම් කර කොමිසම සකස් කළ වාර්තාව මා දේශපාලනයේ වශයෙන් විනාශ කිරීමට ඉලක්කත් සහිතව මේ වාර්තාව 2018 ජනවාරි මාසේ 3 වෙනි දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලෙස කියවනු ලැබුවා. තොරතුරු අයිතිය යටතේ මා වාර්තාව පිටපතක් කිල්ලුවා. ඒ අනුව මා හට ජනාධිපති කාර්යාලයේ මෙම වාර්තාවේ පිටපතක් ලබා ගන්නට හැකි වුණා. මහ බැංකුවත්
තිබෙන්නේ නැහැ මගේ යටතේ අගෝස්තු මාසෙට පස්ව වාණිජ බැංකුවත් මගේ යටතේ නොවේ තිබෙයි මාහට විරුද්ධ අල්ලස දූෂණ කොමිසම යටතේ නඩු පැවරිය යුතු බව හෝ අසත්‍ය සාක්ෂි දීමත් සම්බන්ධව නඩු පැවරිය යුතු බව කිසිම තැනක සඳහන් වී නැහැ ඒ අනුව ඔප්පු වන්නේ කුමක් එනම් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සඳහන් වූ කොටස සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර බව මට කියන්න තිබෙන්නේ සත්‍යයෙන් තොර විකෘති ප්‍රකාශ එතුමාගේ ප්‍රකාශය ආවේ කොහොමද මේ දේශපාලන කුමන්ත්‍රණයක් බැඳුම් කර කොමිසමේ වාර්තාව මා සම්බන්ධයෙන් වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත් කළා මාරපන කොමිටුව කැකිල්ලේ තීන්දුවක් ලබා දීලා ඔවුන් බැඳුම් කර වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙක් වරදක් කර නැති බව පවසනවා ඒ සමගම මා සම්බන්ධ කරුණු සොයා බල කටයුතු කරන ලෙස කියා ඇති නිර්දේශ උපුටා දක්වමින් එම පරීක්ෂණය කවදා හෝ අවසන් වන තුරු මගේ දේශපාලන කටයුතු අඩාල කරන්න යෝජනා කර තිබෙනවා ලෙස මට දැනුවත් කරලා තියෙනවා එය මොනතරම් විහිළුවක්ද ඇයි ඉතිහාසයේ පළවෙනි වතාවට අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන කියන අමාත්‍යංශය යටතේ මහ බැංකුව ගැසට් කරගත්තේ මොකද්ද ඒකේ රහස මේ හොරකමේ සැලසුමේ මූලාරම්භක පියවර මලික් සමරවික්‍රම අමාත්‍යවරයලා කබීර් රෂීම්ලා රබි කරුණානායක අමාත්‍යවරයලා මහ බැංකුවට ගිහිල්ලා මහ බැංකුව අධිපතිත් එක්ක කතා කළේ ඒක මහ බැංකුව අධිපතිව ගෙනාව ඒකට මේ මුදල් අවභාවිතය ඉතුරු කරගන්න තිබුණා නම් එක පවුලකට කාර් එකක් ගන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා ඒ නිසා මේක වෙනත් හොරකම් එක්ක සංසන්දනය කරලා මේ මහා පාපයෙන් ගැලවෙන්න තමුන්වහන්සේලාට බෑ බැඳුම් කර හොරකමේ සල්ලි තමයි අද එක්සත් ජාතික පක්ෂ වෙළඳ දැන්වීම බවට යන්නේ රූපවාහිනී නාලිකාවල පුරවගෙන දැන් තමුන්වහන්සේලා අර්ජුන ඇලෝසියස් වයි තව කවුද පරිසේනද මොන කවුද හරි සේන කෙනෙකුයි අත්තඩංගුවට අරගෙන තියෙනවා 10 වෙනිදාට මෙහා තමුන්වහන්සේලා මෙහෙම දෙයක් කරලා පෙන්වන්න ඕන එහෙම නොකරුවොත් පටි රෝල් කියලා සමීක්ෂණ වාර්තාවලින් පෙන්වලා දීලා තියෙනවා රවි කරුණානායක ඇමතුමාගරුන් මට ආරංචි විදියට නම් ඇහුවා ටික දවසකට රිමාන්ඩ් එකේ ඉඳලා 10 වෙනිදෙන් පස්සේ ඉන්න පුළුවන් කැමතිද කියලා ඔබතුමා මන් දන්න විදියට අකමැති කිව්වා අමතිකමත් අතහැරියා මට ඊට වඩා නම් කැප වෙන්න බෑ කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කතා කළා මහමුලකරුගේ මේකට තියෙන සම්බන්ධය ගැන වචනයක් කිව්වේ නෑ මේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ බලය මේ සඳහා මේ හොරකම සඳහා පාවිච්චි කරපු විදිය කොහෙවත් සඳහන් කළේ නෑ කොමිෂන් සභා වාර්තාවෙත් කියලා නෑ ඇච්චෝ පැච්චෝ ටික නිකන් හිරේ දාලා තමුන්වහන්සේලාට අත හොදගන්න බෑ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ගත්තු අධික ලාභය ඒක කාටද ගියේ ඒවට විරුද්ධව කො නීතිමය පියවර මේක මහමුලකරුගේ සිට තනතුරු වලින් ඉල්ලාස් වෙන්න ඕන ලැජ්ජාවක් බයක් තියෙනවා නම් මලික් සමරවික්‍රම මහත්තයා සභාපති හැටියට තමුන්වහන්සේට යන්න අයිතියක් නෑ මහ බැංකුව අධිපති හම්බෙන්න මගේ වෙලාව වුණා සමරවික්‍රමතුමා on commission yes we a witness I was gave evidence and the commission very clearly says that there was no discussion about issuing a bond by at that meeting බොරු කියන්න එපා තමුන්වහන්සේලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ වෙලාව දෙන්න නිකන් බොරුවට කෑ ගහන්න ඔබතුමාට පුළුවන් වුණාට විපක්ෂ සංවිධායකයා හම්බන් කරගන්න මේවා දීලා විපක්ෂ සංවිධායකයා හම්බන් කරගන්න පුළුවන් වුණාට අපි හම්බන් කරන්න බෑ යා ඔබතුමාගේ නමවත් කියන්නේ ඉතින් අපි නම කිව්වම ඔච්චර කිපෙන්න එපා දවසේ පුවත බැඳුම් කර වංචාව සහ ඒ පිළිබඳ අද පැවති පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් අදත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ එයාව කොහොමද මෙතෙන්ට ගේන්නේ තව දවස් 9යි තියෙන්නේ පෙබරවාරි 15ට අර්ජුන මහේන්ද්‍රන් මේ රටට එනවාද එන්නේ නැතිනම් මෙහෙට ගෙන්න ගන්න ප්‍රායෝගික පියවර මොනවද කියලා හැමෝම කතා කරන දේක් තමයි බැඳුම් කරය ඈත පිටිසර ගංවලත් ඇයි අර බැඳුම් කරේ මනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ මේක වැරදි වැඩක් බව මිනිස්සු දන්නවා ඔව් ලොකු වැරද්දක් වුණා මිත්‍රවරුනි මහ බැංකුවට පත් කරපු අධිපති ජාත්‍යන්තර මට්ටමේ සුසුකාන් තියෙන පුද්ගලෙක් මේ මිනිස්සු පත් කරපු ගමන් හොරකම් ගන්න පටන් ගත්ත බෑනක් එකතු වෙලා පත් කරපු අයගේ වැරද්ද නෙමෙයි වැරදි සිදුවෙන එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නීති රීති හරියට ක්‍රියාත්මක කරන්න ක්‍රම සහ විදි තියෙන්න ඕනේ ඊට පස්සේ සියල්ලටම නායකත්වය දෙන්න අවංක ශක්තිමත් නායකයෝ ඉන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය ඉදා හිට ඉඳලා නායකයෝ මේකේ ගෞරවය රැකගෙන හිටියා නමුත් මේ පක්ෂයට අද නායකත්වය දෙන එක්කෙනාගේ ඉඳලා ඒකෙත් ඉන්නේ සභාපති මලික් සමරවික්‍රම අපිට කියනවා දැන් GL ගැන අහනවා එක්සත් ජාතික පක්ෂිකින්ට ගමේ ඉන්න අද හරි ලැජ්ජාවට තියෙන්නේ ඒ කට්ටියගෙනුත් අහනවලු ආගේ account එකට කීයක් වැටුණාද කියලා. ඒ කියන්නේ ඔබතුමා උපකල්පනය කරන්නේ මේක අවසානයේ ඔය කසුන් පලියන වගේ කෙනෙක් විතරක් අද අදී කියලා තිබිරිගේ අතුනේ ඉඳගෙන ජම්බලේ. ඒක වෙන්න පුළුවන්. ඒත් නමුත් මේ ආණ්ඩුව ඉච්චර වැඩි ආවිස නැහනේ. ඒක හන්දා ඒක වෙන්නේ නැහැ. ආගෙන මුළු ටීම් එකටම යන්න මේ කියලා ඒක වෙනවා. බැඳුම් කර හොරකම පිළිබඳ විවාදයේදී කරුණු දක්වන්නේ බැඳුම් කර හොරු විසින්ම. ඒක තමයි විලිලැජ්ජ නැති වැඩේ. පෙබරවාරි 10 වෙනිදා වෙනකම් විතරයි මේ දෙගොල්ලෝ රණ්ඩු වෙන්නේ. ජනාධිපතිතුමා කොමිසම් පත් කළ වාර්තාව ගත්තට පස්සේ ජනාධිපතිතුමත් වාර්තාවෙන් බැඳෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් ද මේ වාර්තාවෙන් එහාට යන්න? මේ රටේ අවදියෙන් ඉන්න මාධ්‍යවේදිනුත් දන්නවා අවදියෙන් ඉන්න පොලිසියෙන් දහරියුත් දන්නවා කවුද දේශපාලනික අවශ්‍යතාව උදෙසා අතරගොඩ ගැනීම ප්‍රමාද කරන්න කියන්නේ. ඒ කියන්නේ
මම බොහොම පැහැදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්වත් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක්වත් මේ අත්අඩංගුවට ගැනීමේ කාලසටහන සකස් කරන්නේ නැහැ. දැන් අද ආණ්ඩුවේ පසුපෙළ ඉන්න දේශපාලඥයෝ ප්‍රහාර එල්ල කරන්නේ අපිට නේද? තමන්නසල දැකලා දිනවද මේ? දැන් රිලානට උනද කියලා දිනවා රිලා. යංගිය කන්දොලා පොඩි කෝට් එකක් දාලා නේද? අර පොල්ලක් දීලා ගහන කෙන උඩ කරනවා. අයිතිකාරය. කොහොම උඩ කරනවා මං ගන්න. අනිත් පැත්තට කරගෙන මේ පැත්තට කරගෙන. hina වෙන්නේ කොහොම අර විරිත්තන. මේ වගේ තමයි මේගොල්ලෝ. ටෙලිෆෝන් කෝල් 162ක් දීලා හිටන් අර්ජුන ඇලෝෂියස්ට මොන විශ්වසනීයත්වයක්ද එතන? පොත් ලියලා ෆුට් නෝට් ගහලා මේ ඔක්කොගෙම මේ මෙහෙම අදහස් කරන අය මොකද්ද කරන්න බලාපොරොත්තු? මේ කොමිෂන් වාර්තාවේ තිබෙන බර හැලු කරන්න හද. දැන් ඉතින් අඩු කවුද උතන? පළවෙනි තුන් දෙනාගේ අර්ජුන මහින්ද. එයාව ගෙන්නපු අයම දැන් ගෙන්නලා දෙන්න ඕනේ උසාවියට. මෙතන වෙන්නේ යූදිත එන්නේ නැත්නම් අපකරු රිමාන්ඩ් වෙනවා ජනතාව අතර. මෙතන අපකාරයක් ගන්න තමයි උත්තරේ තමයි. අනිවාර්යයෙන්ම මේ දෙන්නනේ නිර්දේශ කළා දුන්නේ මූල්‍ය පනතන්. රනිල් අර්ජුන ඔපරේෂන් 2 එකට සැරසෙන ආකාරය අපිට මේ දිනවල පේනින්න තියෙනවා. රවි කරුණානායකගේ ඉල්ලීමක් කරනවා මේ පිටපතට අනුව රවි ඔයා සතියක් විතර යන්න රක්ෂිත බන්ධනාගාරේ. හැබැයි රවි කරුණානායක කියලා දින්න බෑ කියලා. පෙබරවාරි 10 වෙනකන් ඇතුළට දාලා 11 වෙනිදා නිදහස් කරලා රවි කරුණානායකව මේ මහා මගඩියේ මූලික වග උත්තරකාරකම නිදහස් කිරීමේ සාකච්ඡා මේ දවස්වල යනවා. හොරාව ගන්නෑ. ගන්නෙ හොරබඩු තියාගත්තු අයව. දැන් මේක ගන්න ඕනේ කවුද? මහා මුලකරු රනිල් වික්‍රමසිංහ මහත්තයා. රවි කරුණානායක මහත්තයා. අර්ජුන මහේන්ද්‍ර උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන්ගේ ස්ථානමාරු සම්බන්ධයෙන් වන නව ක්‍රමවේදයක් පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අම්පාර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවක් අමතමින්. අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකින් ප්‍රවර්ධනය කිරීමේ ජනහමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ පසොරුවේ පැවැත්ුණා. එම ජනහමුවට අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. තමුන්නාසෙලට අවශ්‍ය කරන අලි වැටවල් ටික ගේන්න සියල්ල සැලසුම් කරලා තිබුණා. වැටවල් වලට අවශ්‍ය කණු ටිකක් ගෙනාවා. නාමල් ඔය ජනතාවට අමතර ජල පහරක් ගේන්න අනුමත කරගෙන තිබුණා. මම විපක්ෂේ වාඩි වුණාට පස්සේ මේ කිසිවක් සිද්ධ වුණේ නැහැ. සියල්ල නතර වුණා. අම්පාරේ මිනිස්සු ආණ්ඩුවක් තිබුණට වැඩක් උනේ නැහැ කියලා කියන කතාව ඇත්ත ලේකම්තුමනි. ඊය ගත්ත කසුන් පලිසේනයි අර්ජුන් ඇලෝසියස් වයි අත්තලංගුවට. දැන් ඒගොල්ලෝ CID කේ කට උත්තර දුන්නා. ඒ කට උත්තර ඇතුලේ තියෙයි රවි කරුණානායකගේ නම, සුජීව සේරසිංහලගේ නම, අජිත් පි පෙරේරාගේ නම, රෝසි සේනානායකලගේ නම, ඒ වගේම අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම අපි තමුන්නාන්සලාට කියනවා 10 වෙනිදායින් පස්සේ මේ ආණ්ඩුවේ සෙල්ලම් දාපු අයත් අනෙක් සියලු දෙනාත් එළියට දාලා අලුත් ආණ්ඩුවක් හදනවා. සිවිල් ආරක්ෂක සේවයේ පිළිබඳව මහා ලුකුවට කතා කරන කෙනෙක් මේ අම්පාර දිස්ත්‍රික්කේ ඉන්නවා. 19 සංශෝධනය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළ ආණ්ඩුවේ සංශෝධනය. සිවිල් ආරක්ෂක සේවයේ පිළිබඳව, ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකුවට කතා කරන ඔය පාර්ලිමේන්තුවේ හිටපු මහත්තයා 19 සංශෝධනයට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ වගේම ශ්‍රියාණ විජේවික්‍රම ඇමතිතුමිය කිව්වා සිවිල් ආරක්ෂක සේවයේ ඉන්න අය, මේ ප්‍රදේශවල අයත්, පොලිසිය සේවය කරන අය, ඒ අයත් රටේ හැමතැනටම මාරු කරනවායි කියලා. මේ මැතිවරණය 10 අවසන් වූවහම උතුරු නැගෙනහිර උතුරු මැද පළාත්වල ඉන්න පොලිසිය සහ සිවිල් ආරක්ෂක සේවාවේ ඒ සෑම කෙනෙක්ම ඈත දුෂ්කර පළාත්වලට ස්ථාන මාරු වීම කරන්න නැතුව ඒ අයට ඒ අයගේ සේවාවන් දරුපවුල් එක්ක සතුටින් ජීවත් වෙන ස්ථාන මාරු වීම ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මා පැහැදිලිවම ආරම්භ කරන බව ප්‍රකාශ කරන්නට ඕනේ. කර්මාන්ත සංචාරක කලාප සහ දියුණු මාර්ග පද්ධතියක් ඇති කරමින් රට සංවර්ධනය කිරීමේ සැලැස්මැත්තේ එක්සත් ජාතික පක්ෂයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මීගමුවේ පැවති ජනරැලියක් අමතමින්. පළාත් පාලන ඡන්ද විමසීමට තරඟවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ ජනරැලි මාලාවේ තවත් රැලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මීගමුව ලේන්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. එක්සත් ජාතික පක්ෂය අපි රැකී
දවස් දෙක තුනකට ඉස්සෙල්ලා තරුණෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. Wi-Fi නොමිලේ දෙනවද නැද්ද කියලා. අපි 2017 ආරම්භ කරන්නට බලාපොරොත්තු වුණේ. ඒත් ගම් වතුර හිම නිසා කල් ගියා. අපි වේගව තීන්දුව කළා 12 අවුරුද්දේ 13 අවුරුද්දේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ටැබ්ස් දෙන්න. පළවෙනි අදීරිය හැටියට මේ ස්ථානවල අප්‍රේල් මාසේ Wi-Fi නොමිලේ ආරම්භ කළා. මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා ඉතුරු ප්‍රදේශවලටත් නොමිලේ Wi-Fi දෙන්න අපි තීන්දුව කළා. මේ අවුරුදු කාලය තුලදී රැකියා ලක්ෂ 4ක් අපි බිහි කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විශාල නායක තිබුණා. වැඩියෙන්ම නායක වෙන්න තියෙන 2018යි 2019යි ඉන්පස්සේ හුස්ම ගන්න පුළුවන්. ඒත් ඒකෙන් විතරක් මං සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි 2020 වෙනකොට මහනුවර ඉඳන් හම්බන්තොට පෑ 4 කියන්න පුළුවන්. හම්බන්තොට වරායක් තිබුණා නැවු නැති වරායක්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වරායවල් දෙක ගුවන් තොටුපළ දෙක අතර තමයි විශාල දියුණුවක් කරන්නේ. මහනුවර එක වෙළඳ කලාපයක්, වයඹ වෙළඳ කලාප දෙකක්, ඉරණවිල සංචාර කලාපයක්, කළුතර කර්මාන්ත කලාපයක්, ගාල්ලේ සංචාර කලාප, මාතර හම්බන්තොට කර්මාන්ත කලාප. ඒ අතර තමයි කොළඹයි ගම්පහයි විශාල මහනගරයක් හැටියට කරන්නේ. ඒ වැඩසටහන කරන්න ගමේ ආණ්ඩුව, නගරේ ආණ්ඩුව අපිට ඕනේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ තවත් ජනරැලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල උඩවල්පොළ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්තුණා. කට කෑවත් කියන්න බෑ කියන්න තියෙන දේ නේද? මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිව්වා, ඔබතුමාලා 96 දෙනා මං පිටිපස්සෙන් හිටගන්න, පහුවදාට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා කිව්වා. මං හිතුවා කැළ වුණා තමයි කියලා. පහුවදා බලනකොට එකෙක්වත් නැහැ. ආණ්ඩු හදනවා නම් හදන්න පුළුවන් මන්ත්‍රී දූර 106ක් තියෙන එක්සත් ජාතික පක්ෂයන විතරයි. පෙබරවාරි 11 අපි එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හදලා වෙන්නන්නම්. මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරලා අපි ඊළඟට පළාත් සභා ජයග්‍රහණය කරලා අපි එන අවුරුද්ද අන්තිම වෙද්දී එකම රටක්, එකම පක්ෂයක්, එකම නායකයෙක් යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට අපි පත් කරන්න සටන දෙනවා කියන එක මම කියනවා. විවර ඡන්ද විමසීමේදී ජනතාව ඡන්දය භාවිත කළ යුත්තේ ව්‍යවස්ථාවෙන් රට බෙදීමට එරෙහිව බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වෙන්නපුව ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක් වෙමින්. විවර පළාත් පාලන ඡන්ද විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනරැලිය පැවැත්වුණේ පුත්තලම වෙන්නපුව බෝතලේගම ක්‍රීඩාංගණයේදී. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දෙක්ව සිටියා. කිසි වැඩවලක් නැහැ. උදේ ඉඳලා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මඩ ගහන එක. රාජ්‍යදල අපි කියනවා ලෑස්ති වෙලා ඉන්න කියලා. මේ කරන අපරාධවලට වන්දි ගවන්න වෙයි. මහින්ද මහත්තයා හොරෙක් නෙමෙයි අම්මේ තාත්තේ. මහින්ද මහත්තයා මෙරටේ තනිය හොරකම් කරලා තිබුණා. මුන් මාංචු දාන ගෙදර ඇතුළට ඇවිල්ලා. මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිසිදු නායකයෙක් කෙනක මුන්ගේම කොමිසම් වලින් අද ඔප්පු වෙලා දෙනවා. අගමැතියා ලෝක වාර්තාවක් තියලා තියෙනවා. තමන්ගේම මහබැංකුව තමන් විසින්ම මංකොල්ල ගාලා දැන් ගේනවා හෙටානින්දට කොමිසම් කියනවා. ශ්‍රී ලංකන් ගුවන්සේවය. අපි කියන්නම් දැනුම් කරපු A350 ගුවන් යාන ටික ආයේ කැන්සල් කරන්න ගියාම ඒ කැන්සල් කරන එකෙන් කෝටි ගාණක් ගැහුවා. රනිල් වික්‍රමසිංහයි රනිල් වික්‍රමසිංහගේ රාජකීය විද්‍යාලේ යාළුවෝ කොමිසම දාන්න අපි එනවා සාක්ෂි දෙන්න. රට විකෘති කරන්න හදනවා. තරුණයාගේ මුලය, උඩා දරුවාගේ මුලය විකෘති කිරීමේ වැඩපිළිවෙල මේ ආදු එකවල කරගෙන යන එක තමයි අපි කරගහන්නේ. නෑ නෑ බය වෙන්න එපා. අධ්‍යාපනය විනාශ කරනවා, රටේ සංස්කෘතිය විනාශ කරනවා, රටේ පුරාවස්තු ටික විනාශ කරනවා ආන්දෝලනේ. මේ විදිහට අපේ ඉතිහාසය බකාගෙන යනවා. මේ ඉතිහාසය බකන්න දෙන්න තියන්න පුළුවන් කමක් නෑ මේ අය. මේක තමයි අද කරගෙන යන්නේ. උතුරේ අය කියනවා ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය ගෙන යන්නේ වෙනම රාජ්‍යයක් සඳහා තමුන්නාංශේලා අපිට ඡන්ද දෙන්න ඕන කියලා. අපි කියනවා තමුන්නාංශේලා. එයාලා එහෙම කියනවනම් අපිට තියෙන්නේ වෙනම රාජ්‍යයක් හදනවා කියන මේ උදවියට. මේ විවස්ථාවෙන් ඒක හදන්න ඉඩ නොදී, විවස්ථාව වෙනස් කරන්නට ඉඩ නොදී නේදනම් එයට විරුද්ධව තමුන්නාංශේලාගේ ඡන්දය පාවිච්චි කරන්න. මේ ගමේ පාරක් බූක්කුවක් හදන්න නෙවෙයි ඔබ මේ පාර ඡන්දෙ දෙන්නේ. මේ පාර ඡන්දෙ දෙන්නේ විවස්ථාව මේ රට බෙදනවට විරුද්ධව තමුන්නාංශේලාගේ ඡන්දය පාවිච්චි කරනවා. තමුන්නාංශේලා මතක තියාන්න, තමුන්නාංශේලාට වෙන ලකුණක් නැහැ. එක ලකුණයි නේලුම් බෝට්ටුව පමණයි.
ජනතාව ලබා දුන් බලය වත්මන් පාලකෙන් අයතු ලෙස විඳමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම චෝදනාව සිදු කළේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන හමුවකදී. 2017 අගෝස්තු මාසයේ තෙල් නැව් 23ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් ඇඳෙව්වා. තේරුනේ මැක්ලරන්ස් කියන සමාගම. මේක විශාල මිලදී ගැනීමක් නිසා මේක කැබිනට් මණ්ඩලයට දාන්න ඕන ඇමති අර්ජුන රණතුංග. අර්ජුන රණතුංග මේ කැබිනට් මණ්ඩලයට දාලා අනුමැතිය ගන්නෑ. ටෙන්ඩරේ පැත්තකින් තියලා කෙටි කාලින ටෙන්ඩර වලින් තෙල් ගත්ත නැව් 23ක්. තෙල් සංස්ථාවට ඇති වී තිබෙන පාඩුව රුපියල් කෝටි 1400. මේ ළඟදී රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට යන්න කාර් දෙකක් ගෙනාවා. කෝටි 60යි. කෝටි 30ක වාහනයක් පාවිච්චි කරන්න තරම් රටක්ද මේ? මේගොල්ලෝ බලය විඳිනවා. බලයෙන් ජොලි කරනවා. බලය එන්ජොයි කරනවා. දැන් අපිට විශාල ආందోళනයක් තියෙනවා. කුසකර්ම අමාත්‍යාංශයේ බිල්ඩින් එකට 2 කෝටි 30 ලක්ෂයක් ගෙවනවා නිකන් කිය. දැන් මාස 10ක්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කියන මොකක්ද දන්නවද? රට හැදුවා වගේ ගම හදන්න දෙන්න. සාර්ථක හැදුවේ නැහැ. ආර්ථික විනාශ කරා. නිෂ්පාදන කඩාවැට්ටුවා. ජාතික සම්පත් විකුණුවා. අනිත් ජාතික සම්පත් ටිකත් විකුණනවා. රට විනාශ කරපු රනිල්ට පුළුවන් නේ ගම හපයක් කරන්න. විනාශ කරන්න ඕනේ මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවතින විවාදයට තමා අවසන් දිනේ සහභාගී වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පොදුජන පෙරමුණේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මම උදේ යන්න ලෑස්ති වෙලා මම අපේ ගෲප් එක රැස් වුණා එහෙදි. එතකොට ඒකෙන් තීන්දුවක් ගත්තා අද මාව රිලීස් කරන්න. මොකද මේ දෙක දවසක් පුරා නම් මම අද කතා කරා. නමුත් මේක දවස් 3ක් ගින්දා අන්තිම දවසේ කතා කරන්න මම තීන්දුව ගත්තා. ඊ අග්‍රාමාත්‍යවරයා කිව්වා මේ පසුගිය කාලේ බැරි වුණා. නමුත් මේ අවුරුද්දේ නොමිලේ ලංකාව පුරා වයිෆයි ලබා දෙනවා. රටේ අවශ්‍යම ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ ගමින් මිනිසුන්ට හෝරාරවීම නෙමෙයි වයිෆයි. මෙතුමා කියලා තියෙන්නේ ලව් කරන්න කියලා. දැන් වෙන වැඩක් නැහැ. කොල්ලෝ ගෙල්ලොන්ට ලව් කර කර ඉන්න. ඒ වගේම ඔබතුමාගේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් රාජ සේනාරත්න මහත්තයා මේ ඊයේ පෙරේදාකෝ 11 වෙනිද වෙනකොට ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජම්පරේ අඳින්න වෙනවා අනිවාර්යයෙන්ම. මෙන්න මෙතුමා එතුමාගේ ආසනේ කතා කරන්න මම ඔබට උත්තර දෙන්න කැමති නෑ. රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට ජම්පර රන්දන්න ඉස්සෙල්ලා මම හිතන්නේ ඇඳුම් නැතුව බේරුවල ආසනේ විතරක් නෙවෙයි මුළු ලංකාවෙම යන්න වෙනව පෙබරවාරි 10 වෙනිදා වෙනකොට රාජිත් සේනාරත්න. ඇයි රාජිත් සේනාරත්නගේ පැටිකිරිය දැන් සමස්ත රටේ ජනතාව අවබෝධ කරගෙන තියෙන්නේ. මේක තමයි පුදුමාකාරම වැඩේ. සතෙන් සතේ රුපියලෙන් රුපියල දුන් මාන්තියෙන් එකතු කරපු සල්ලි දාපු රාජ්‍ය බැංකු බේරා ගන්න. කාගෙන්ද ඒක බේරා ගන්න කියන්නේ? බේරා ගන්න කියන්නේ එයාලගෙන්ම. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් බේර ගන්න. මොකද මෙන්න අපිම බේරගන්නේ අපි විපක්ෂේ ආණ්ඩු කරන අයනේ මේව දාන්නේ. ඉතින් මම හිතන්නේ අපිට හිතවත් මිනිස්සු ඉන්නවා ඒක අස්සේ. තාම ඉතින් ඒ කට්ටිය මේව දානවා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කළ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. විදේශ අමාත්‍යාංශයේ නිවේදනය කළේ පසුගියදා ලන්ඩන් නුවර මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පැවති එල්ටීටී හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතරතුර අදාළ නිලධාරියාගේ හැසිරීම මෙම තීරණයට හේතු වූ බවයි. ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුමට එරෙහිව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පැමිණි එල්ටීටීඊ හිතවාදීන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා. එම අවස්ථාවේදී අදාළ කාර්යාලයේ සිටි ශ්‍රී ලංකා නියෝජිතයින් පිටතට පැමිණියා. එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයන් ඉදිරිපිටදී මෙවන් අභිනයක් ඉදිරිපත් කරන ආකාරය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වී තිබුණා. විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ අදාළ වීඩියෝ සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කළ බවයි. එය අනුව අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙසට විදේශ අමාත්‍යාංශය මහබ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා. විදේශ අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ අදාළ නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මූලික පරීක්ෂණ ආරම්භ කරනු ඇති බවයි. දැන් තවත් දේශීය උපත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු.
කොළොන්නාව මීතර මුල්ල කසලකන්ද කඩාවැටීමෙන් සිදු වූ හානිය සොයාබැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපති නිලලිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබුවා. එහිදී අනාවරණ වී ඇත්තේ මීතර මුල්ල කසල බැහැර කිරීම සඳහා 2015-2016 වර්ෂවලදී බාහිර ආයතන වෙත ගිවා ඇති මුදල් අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බවයි. පළාත්පාලන ඡන්දය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිප දෙනෙක් මෙලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරන අයුරු දක්නට ලැබුණා. දේශපාල නීතිය අදිනවා. ඔයාට ඒවා මම දෙනවා කියලා මෙතන කියන්න මිනිස්සු බොර. ආධාරයක්වත් දෙන්න බෑ. හාලටයක්වත් දෙන්න බෑ. ඩුබයිහිදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පිළිබඳ ඉදිරි විමර්ශන සඳහා හෙට දිනේදී නිලධාරීන් පිරිසක් අබුඩාබි බලාපිටත්ව යන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. රාජතාන්ත්‍රික මට්ටමින් සිදුවන ක්‍රියාවලියක් මේක. මේ නිලධාරීන් අදාළ සාකච්ඡා පැවැත්වීමත් ඒ සම්බන්ධයෙන් උදයංග වීරතුංග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමත් ඒ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය සාකච්ඡා සිදු කිරීමටත් නියමිතව තිබෙනවා. අම්බලන්තොට පුහුල් යාය ප්‍රදේශයේදී සේවය අවසන් කර නිවසට යමින් සිටි ගුරුවරියකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දී ගෙල බැඳී රන්මාලිය කඩාගෙන පලා යන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අම්බලන්තොට පොලිසිය ප්‍රකාශ කළේ ව්‍යාජ අංක තහඩු සහිත අදාළ මෝටර් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සැකකරුවෙකු ද සමග අත්අඩංගුවට ගත් බවයි. මේ අතර දෙහිවල, වැල්ලවත්ත, කොහුවල ආදී ප්‍රදේශවල යතුරුපැදි වලින් ගොස් රන්මාල කොල්ලකෑ පුද්ගලින් දෙදෙනෙකු අදාළ රන්මාල සමග අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය අද සමත් වුණා. ගම්පහ කෙහෙල්පත්‍ර ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩිතැබීමකින් 65 වැනි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගම්පහ පොලිසිය සඳහන් කළේ මෙම වෙඩිතැබීම පසුගියදා එම ප්‍රදේශයේම සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන බවයි. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිබාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. කලිතම්මි මුරාත්‍රි නාමයේ ඉතිහාසය. අයිබෝවන්.